కోల్డ్ వార్ ఏమంటాం శీతల యుద్ధం. కోల్డ్ వార్ కినక ఏ నమ శీతల యుద్ధం కి నమ హదునే ඇත්තටම දැන් අපි ගත්ත යුද්ධයක් කියන්නේ දෙපාර්ශවයක් ෆිසිකලි එහෙම නැත්නම් භෞතිකව යම් කාරණයක් වෙනුවෙන් යුද්ධ කරනවා. කෝල්බෝ කියන නම එන්නේ ෆිසිකලි මුකුත් යුද්ධයක් වුණේ නැති නිසායි. එහෙම නම් මොකද වුණේ? ඇමරිකාව සහ රෂියන් ෆෙඩරේෂන් එක හින්ද USSR ඒ වෙද්දී රෂියා කියන එක තිබ්බේ නැහැ, සෝවියට් සමූහාණ්ඩුවයි තිබුණේ. ඇමරිකාවත් දැන් රෂියාව කියන නැත්තම් ඉස්සර තිබුණු සෝවියට් සමූහාණ්ඩුව අතර දෙවන ලෝක යුද්ධ ඉවර වෙද්දී වෙනවත් එක්කම පටන් ගත්ත අයිඩියොලොජිකල් වෝ එකක්. එහෙම නැත්තම් මේ සරලවම කිව්වොත් ලෝකේ ඊළඟ බලවතා කවුද? දැන් කොහොමද චීනයයි ඇමරිකාවයි ඉන්නේ අද වෙද්දි? එහෙම නැත්නම් ඇමරිකාවයි කොරියාවයි දකුණු උතුරු කොරියාවයි ඉන්නේ. අන්න ඒ වගේ එකක්. නමුත් දැන් තියෙන උදාහරණයක් ඇරෙද්දී ගත්තොත් චීනය සහ ඇමරිකාව වෙද්දි අද වෙද්දි චීනයයි ඇමරිකාවයි ඉන්නේ එක්තරා විදිහක ඉකොනොමික් වෝ එකක. එහෙම නැත්නම් කවුද ඊළඟට මේ ලෝකේ මේ ඉකොනොමිකලි පවර්ෆුල් කවුද කියන වෝ එක. ඒකේ ප්‍රතිඵල හැටියට සමහර විට මේ එක එක ට්‍රම්ප් කියන විදිහට වෛරස් එක යොදා ගන්නවා. ඒ බයොලොජිකල් ඇටැක්ස් වෙන්න පුළුවන්, එහෙම වෙන්න පුළුවන් දේවල්. මේ වගේම දෙයක් තමයි මේ කෝල්ඩ් වෝ එක කාලේ වුණේ. දෙවෙනි ලෝක යුද්ධය ඉවර වෙද්දි 1947-48 කාලේ තමයි කෝල්ඩ් වෝ එක පටන් ගන්නෙ. ඒ පටන් ගන්න ඊළඟට කවුද ලෝකේ බලවත් කියන ඒ ප්‍රශ්නයට ඒ කාරණාව මත. එතකොට ඇමරිකාව සහ සෝවියට් සමූහාණ්ඩුව දැන් මේ ෆිසිකල් යුද්ධයකට යන්න බැරි වුණාට ඒ අපි කිව්වොත් ඒ දෙගොල්ලන්ටම දෙගොල්ලෝ ගැන ඔත්තු හොයන්න ඕන නෝ. ඒ කියන්නේ ස්පයි කරන්න ඕන නෝ. මොකද මේ දෙපැත්තෙම තියෙන ඊළඟ යුද්ධයකට තියෙන සැලස්ම මොකක්ද කියන එක මේ දෙකොල්ලොම දැනගන්න හරි උනන්දුවෙන් වැඩ කරා. ඒ කියන්නේ හදිසියේවත් තුන්වෙනි ලෝක යුද්ධයකට ගියොත් එක්කෙනෙක් තෝරුන්නේ නැහැ, අනෙක් කෙනාට වඩා පිටිපස්සෙන් ඉන්න නිසා මේ හැම වෙලේම ඒ අය මේ ස්පයි ටෙක්නික් එහෙම නැත්නම් මේ ඔත්තු කරුවන් සෑහෙන ඇමරිකාවෙන් රශියාවට රශියාවලින් ඇමරිකාවට යවල සමහරලාට ඉතාම් දැන් රශියන් ස්පයිස සමහරයි ඉල්ලා තියෙනවා. ඒ කාලේ මේ ඇමරිකාවේ CIA එකේ ඉතාම ඉහළ මේ පොසිෂන් වල. ඉතින් ඒ තරමට මේක again අපි කියන ෆුල් ඕන් මේ යුද්ධයක්. එහෙම නැත්නම් මේක සෑහෙන මේ පතුලටම ගියපු යුද්ධයක්. ඒ එච්චර ඒ හැමදේම කරේද අපි හැම්බලේම කියන මේ ගැටුම මේ ඇයි මේ කන්ෆ්ලික් මේ හැම එකම තියෙන්නේ අන්තිම පව කියන බලය රටක් ඇතුළේ වේවා ලෝකී වේවා ඒ දෙකම බලය කියන කාරණය සඳහා තමයි. දැන් ලෝකේ මේ වෙද්දී තිබ්බ තත්ත්වය අනුව ඇමරිකාව එක පැත්තකට, ඒ වගේම ඇමරිකාවට ළඟ තැනක් තමයි කියුබාව කියන්නේ. එතන කැස්ට්‍රෝ තමයි මේ කාලේ වෙද්දි කැස්ට්‍රෝගේ රෙවොලියුෂන් එකත් ඊටත් පස්සේ කැස්ට්‍රෝ සෝවියට් සමූහාණ්ඩුවට ටිකක් ලං වෙනවා. ඊට පස්සේ දැන් ලංවීමක් එක්ක කැස්ට්‍රෝගේ කියන්නේ රශියා පැත්තට සෝවියට් සමූහාණ්ඩුව පැත්තට යන එකත් එක්ක ඇමරිකාවේ ටාගට් එකක් වෙනවා කැස්ට්‍රෝ. ඒක නිසා ඒ හේතුව නිසා CIA එක සෑහෙන ඇටෙම්ප්ට්ස් කරනවා මේ
කැස්ට්‍රෝ මරන්න. ඒ හැම එකටම ඒ හැම එකම ෆේල් වෙනවා. කොමාරි කැස්ට්‍රෝ අවුරුදු 90ක් ජීවත් වෙලා ස්වභාවිකව මැරෙන්නේ. හැබැයි සෑහෙන ඇටම්ප්ට්ස් කරන මම හිතන්නේ වැඩිම ඇටම්ප්ට්ස් කරපු කෙනා මේ රාජනායකෙක් හැටියට මරන්න. සමහර තැන්වලදී CIA එකෙන් දැන් මේ 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 දේවල් ක්ලැසි අන්ක්ලැසිෆයිඩ් වෙලා නැහැ ක්ලැසිෆයිඩ් ડોකියුමන්ට්ස් නැත්නම් රහසිගත දේවල් දැන් ඒවා ඒ යම් කාලයකට පස්සේ ඒවා රිලීස් වෙනවා ඇමරිකාවේ තියෙන ඒ නීතිත් එක්ක ඒ රිලීස් වෙච්ච ડોකියුමන්ට්ස් වල තියෙන විදිහට දැන් සමහර ඇටම්ප්ට් තිබ්බලා තියෙනවා දැන් අපි දන්නවා කියුබාව කියන්නේ සිගා කියන එක සැහෙන ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ කස්ටම් සංස්කෘතිය එතකොට කැස්ට්‍රෝ සෑහෙන මේ සිගා හරි ආස කෙනෙක් කියලා තමයි කියන්නේ. ඉතින් එක ඇටම්ප්ට් එකක් තිබ්බලා තියෙනවා CIA ඒජන්ට් කෙනෙක් කියුබන් කෙනෙක් හිටියද ගිහිල්ලා කැස්ට්‍රෝට සිගා එකක් දෙන්න මේක මේ ඇතුලේ පොඩි බෝම්බයක් තියෙන මේක මේ කැස්ට්‍රෝගේ කටේදීම මේක පුපුරන විදිහට කොහමද ඒක අසාර්ථක වෙලා තියෙනවා ඒක දී ගන්න බැරි වෙලා තියෙනවා ඊට පස්සේ මේ මේක දැනගත්තට පස්සේ කියුබාවෙන් කැස්ට්‍රෝට විතර සිගා හදන්න වෙනම ආණ්ඩුවේ කම්පැනි එකක් රන් කරලා තියෙනවා කැස්ට්‍රෝ දිගටම මැරෙනකම්ම සිගා හරන් තියෙන මේ කම්පැනි එක. ඒකෙන් කැස්ට්‍රෝට හදන්න විතරයි මේ කම්පැනි එක දාලා තියෙන්නේ මේක දැනගත්තට පස්සේ. ඊට පස්සේ මේ ෆිදල් කැස්ට්‍රෝ කියන චරිතය අපි දන්නවා මේ අර ෆොටෝග්‍රැෆික් ෆිගර් එකක් හැටියට මේ අර කොණ්ඩේ සහ රැවුල සෑහෙන්න මේ අපි දන්නවා ලංකාවෙත් එහෙම තියෙනවානේ. සාමාන්‍යයෙන් ඒක ආකර්ෂණය සඳහා දේශපාලනය දැන් කැස්ට්‍රෝගේ ඊළඟට කැස්ට්‍රෝ මේක මේ ෆිසිකලි යව මරන්න බැරි නම් මෙයාව මේ චරිතය හැටියට මරන්න කොහොමද කියලා සමහර ඇටෙම්ප්ට්ස් තිබිලා තියෙනවා කැස්ට්‍රෝ මේ කන්වෙන්ෂන්ස් වලට ගියාම මේ මේ පිටරට හෝ UN කන්වෙන්ෂන්ස් වලට ගියාම ඒ හොටෙල්ස් වලදී කැස්ට්‍රෝගේ ඇඟට මේ 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 හෙයා ලොස් වෙන කොණ්ඩය යාගේ වැටෙන්න මේ ඩ්‍රග්ස් දෙන්න ඒවා ෆේල් වෙලා තියෙන ඊටස්සේ කැස්ට්‍රෝගේ රැවුල හැලෙන විදිහට ඩ්‍රග්ස් දෙන්න යාගේ සපත්තු දෙකට ඒ ඩ්‍රග්ස් දාන්න මොකද ඒගොල්ලෝ CIA එක මේක මේ ෆලෝ කරද්දී CIA එක දැන් තේරලා තියෙනවා කැස්ට්‍රෝ හැම වෙලෙම හොටෙල්ස් වලදී යාගේ සපත්තු දෙක ගලවලා එළියෙන් කාමර එළියට දෙනවා කියලා ඒ සපත්තු දෙකට කෙමිකල්ස් දාන්න මේ එයාගේ රැවුල වැටෙනවා මොනවා ඒකත් ෆේල් වෙලා තියෙනවා මේ 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 වගේ සෑහෙන ඇටම්ප්ට්ස් කරලා තියෙනවා කැස්ට්‍රෝ කියන්නේ එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කැස්ට්‍රෝගේ බිරිඳ නෙවෙයි තවත් එයාගේ ඉස්සපු ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් මාර්ගෙන් කැස්ට්‍රෝ මරන්න මේ ඩ්‍රග් කරන්න මේ පෙති වගේක් දෙකලා එයා මාර්ගෙන් කැස්ට්‍රෝට ඒක අන්තිම මොහොතේදී දැනගෙන කාමරේදී ඒ මේ පෙති ටික දාන්න යද්දි කැස්ට්‍රෝ ඒක දැනගෙන තියෙනවා කුමාරි ඒ ඒ විදිහට මේ මේ හැම ඇටෙම්ප්ට් එකක්ම CIA එකෙන් තමයි දැන් ඒවා ඒ CIA එක විසින්ම ඩීක්ලාසිෆයි කරලා කියන විදිහට ඒ අයම ඇටෙම්ප්ට් කරලා තියෙනවා ඒ ෆිදෙල් කැස්ට්‍රෝ මරන්න මේ 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 හේතුව ප්‍රධාන හේතුව තමයි මේ මේ කෝල්ඩ් වෝ එක අතරතුර නැත්නම් සීතල යුද්ධය අතර ඒ මොකද ඇමරිකාවත් සෝවියට් සමූහාංගවත් අපි ගත්තොත් පිහිටීම අනුව ඒ අතරමැද බොහොම ඇමරිකාවට ළඟින් තියෙන රට තමයි කියුබාව. ඉතින් සෝවියට් සමූහාණ්ඩුවත් එක්ක කැස්ට්‍රෝ ලඟ වුණාට පස්සේ මේ මේ නිව්ක්ලියර් වෙපන්ස් පවා රශියාවල නිව්ක්ලියර් වෙපන්ස් පවා කියුබාවේ ඒගොල්ලෝ ප්ලේස් කරන්න ඉඩ දීලා තියෙනවා මේ මිත්‍රත්වයේ හේතු. එතකොට මේක ඩිරෙක්ට් ත්‍රෙට් එකක් තමයි. ආවට එහෙම නැත්තම් ඍජු තර්ජනයක් මොකද ඉතම භූගෝලීය හරි ළඟින් තමයි ඇමරිකාව සහ කියුබාව තියෙන්නේ. මේක තමයි හේතුව කැස්ට්‍රෝව නැති කරන්න මොකද මේ ඇමරිකාවට ඕනේ රශියා එන්නත සෝවියට් යුනියන් එක කියුබාව හරහා ඇමරිකාවට ට්‍රෙට් එකක් වෙන එක නවත්තන්න කොහොම හරි ඉතින් කැස්ට්‍රෝ නම් එකෙන් බේරෙනවා නමුත් චේගුවෙරාට බේරෙන්නේ නැහැ මේ රෙවොලූෂන් එක ඉවරුනත් එක්කම ඉතින් චේගුවෙරා වෙන විදිහකට ඒත් CIA එහෙම තමයි චේගුවෙරාව මරපු කෙනත් ඒ CIA ඒජන් කෙනෙක් කියුබන් CIA ඒජන් කෙනෙක් කියන්නේ ඇමරිකන් CIA එකේ කියුබාම ජාතිකයෙක් කියලා. ඒක අපි ටිකක් වෙනම කතා කරමු. කොහොම හරි දැන් සීතල යුද්ධයට ආවොත් කෝල්ඩ් වෝ එක දැන් මෙහෙම 48
දෙවන ලෝක යුද්ධය ඉවර වෙනවත් එක්කම පටන් අරගෙන මේක යනවා 1991 92 වෙද්දි තමයි මේක අපි කියන්නේ නිකන් නිල වශයෙන් කිව්වොත් මේක ඉවර වෙන්නේ මේ වෝ එක. හැබැයි මේ අතරතුර සෑහෙන විදිහට මේ ස්පයි ගේම් එක නැත්නම් මේ ඔත්තු බැලීම රටවල් දෙකේම සෑහෙන කරනවා මේ කාලේ අතරතුර මේ මේක හේතුවෙන් ලෝකේ ටෙක්නොලොජි එකට සෑහෙන ලොකු දෙයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක අපිට ඒක දැන් කියවන්න පුළුවන් අවුරුදු 50කට 60කට පස්සේ. ඒ කියන්නේ අද අපි පාවිච්චි කරන ගොඩක් ටෙක්නොලොජි ඇති වෙනා තියෙන හේතුව තමයි මේ ස්පයි ගේම් එක. රටවල් දෙකෙන් මේ රටවල් දෙක අතර මේ ඔත්තු බලන්න හදපු ටෙක්නොලොජි තමයි අද වෙද්දි අපි අපේ ස්මාර්ට්ෆෝන් එකේ සමහර විට පාවිච්චි කරන්නේ GPS ට්‍රැකින් එක වගේ දේවල්. එහෙම නැත්නම් ඩ්‍රෝන් පික්චර්ස් වගේ දේවල්. මේ හැම දෙයක්ම මේ දැන් උදාහරණයකට සමහර ඩික්ලැසිෆයිඩ් ඩොකියුමන්ට්ස් තියෙනවා. ඒකේ ඇක්චුවල් ෆුටේජ් තියෙනවා. ඇත්තම ඒ රෙකෝඩ් කරපුවා මේ ෆයිබර් ඔප්ටික් කැමරාස්. දැන් අපි හිතුවත් ඒ කෙනා ස්පයි කෙනෙක් කියලා සැක හිතුනොත් CIA යූස් කරපු ෆයිබර් ඔප්ටික් කැමරා යොදාගෙන ඒගොල්ලෝ ඒ කෙනාගේ ගෙදර හරි ඔෆිස් එක හරි රෙකෝඩ් කරනවා. දැන් මේ කෙනාව සැකයක් තියෙනවා කියලා දන්නවා. ඉතින් අපි හිතුවොත් ඒ කාලේ කියන්නේ දැන් අද වෙද්දී උනත් ෆයිබර් ඔප්ටික් කැමරා කියන එක සමහර විට මෙඩිකල් යූස් එකකට විතරයිනේ සාමාන්‍යයෙන් තියෙන්නේ. එහෙම නැත්නම් කොමර්ෂියල් යූස් එකකට ගන්නවා නම් ලොකු වියදමක්. නමුත් දැන් මේ 1940 50 60 ඒ වගේ 70 හෝ වේවා ඒ කාලේ වෙද්දි මේක මේ මිලිටරි යූස් වලට තමයි ඒ කියන්නේ මුලින්ම ඉන්වෙන්ෂන් කරන්නේ. ඉතින් CIA එක ඇති වෙන්නේ ඒ නිසායි. සහ ඒක එනිහට මේ ලොකු ඉන්වෙන්ෂන් කරන්නේ නැත්නම් මේ ටෙක්නොලොජි හැදෙන්නේ ගොඩක් වෙලාවට මේ යුද්ධය හේතු කරගෙන. ඉතින් අපිට ඒක කියවන්න වෙන්නේ අවුරුදු 50කට ගිහිල්ලා ඒ කලින් ඇයි මේ ටෙක්නොලොජි හැදෙන්නේ කියලා හිතද්දි තමයි තේරෙන්නේ ඒක හැදිලා තියෙන්නේ මේ මිනිස්සුන්ගේ වැඩ ලේසි කරගන්න නෙවෙයි රටවල් දෙකක් අතර යුද්ධ විශේෂයෙන් CIA එක සහ රෂියන් ෆෙඩරේෂන් එක. CIA එකේ විතරයි මේ ඩොකියුමන්ට්ස් එළියට එන්නේ. රෂියන් ෆෙඩරේෂන් වලින් ඩොකියුමන්ට්ස් එළියට එන්නේ නැහැ. මොකද ඒක තාම අපි කියන කන්ස්පිරේටිව් තාම ඒ රටවල්. හැබැයි CIA ඩොකියුමන්ට්ස් අවුරුදු 30කින් පස්සේ සමහර ඒවා අවුරුදු 50කින් පස්සේ ඩීක්ලාසිෆයි වෙනවා. ඒ කියන්නේ එළියට යනවා. එයා CIA වෙබ්සයිට් එකෙන් මේක ඕන කෙනෙක්ට බලන්න පුළුවන්. මේ මෙහෙම තිබ්බ දේවල් අතර තියෙන හරි ඉන්ට්‍රස්ටිං දේවල්. ඒ කියන්නේ ඒගොල්ලෝ එක ඒගොල්ලන්ගේ තිබිලා තියෙන එක ස්පයි කැට් කියලා මේ එක මිෂන් එකක් CIA. ඒකෙන් ඒක කියලා තියෙන්නේ කෝස්ටික් කිටි. මේ ස්පයි කැට් කියන එක කියන්නේ මේ ඔත්තු හොයන මේ පුසෙක්. ඒක නම් කරලා තිබ්බේ කෝස්ටික් කිටි කියලා. ඉතින් කරලා තිබ්බේ පොඩි මයික්‍රෝෆෝන් එකක් මේ පුසෙක්ගේ කනට හෝ ඔළුවේ යම් තැනක දාලා ඒකේ වයර් එක ඇන්ටනාවක් එක්ක පුසාගේ වලිගේ දාලා කොමාරි මේක මේ ෆේල් වෙලා තියෙනවා. මොකද මේ පුසාව ගෙනල්ලා මේ පළවෙනි ඇටෙම්ප්ට් එකෙන් පුසාව ගිහිල්ලා දානවා යම් තැනක. මොකද මේකේ තුර කවුරුත් සැක හිතන්නේ නැහැ. දැන් මේ කෙනා මේ පුසෙක් නෙමෙයි දකින්න. ඉතින් මේ සම ඇත්ත පුසෙක් තුර කවුරුත් සැක හිතන්නේ නැහැ. ඒ නිසා තමයි මේක කළා තියෙන්නේ ස්පයි කැට් කෙනෙක්. නමුත් මේක ෆේල් වෙලා තියෙන්නේ ඒ අදාළ තු හොයන්න දාපු තැන පාරට ගිහින් බැම්ම ගමන් ඒ පාර පයින් කියලා ඒ ස්පයි කැට් මැරිලා වාහනයකට හු වෙලා. කොහමද ඒක ෆේල් වෙලා එතනින් ඒක නවතිලා තියෙනවා. ඊට පස්සේ තව ඉන්ට්‍රස්ටිං ප්‍රොජෙක්ට් එක තමයි මේ මයින්ඩ් කන්ට්‍රෝල් එක. හොඳ වෙලාවට දැන් මේ ඩොකියුමන්ට්ස් එළියට එන නිසා මේවා මේ කවදාවත් හිතන දේවල් කියනවා නෙවෙයි. CIA ගේම කියන දේවල් නිසා මේවා වල වළංගු බව ක්‍රෙඩිබිලිටි එකක් තියෙනවා. එහෙම එක ප්‍රොජෙක්ට් එකක් තමයි මේ MK Ultra කියන එක. MK Ultra කියන සර්ච් කරලා බලන්න. MK Ultra කියලා ප්‍රොජෙක්ට් එකක් තියලා තියෙනවා CIA වල මයින්ඩ් කන්ට්‍රෝල්. ඒ කියන්නේ මිනිස්සුන් අරගෙන මිනිස්සුන්ව ටෝචර් කරගෙන නැත්තම් වද දීලා එළිය පේන්නේ නැති වෙන ආලෝකය නැති වෙන්න තියලා කෑම නොදී තියලා සමහර වෙලාවට ඩ්‍රග් දීලා LSD දීලා. LSD කියන්නේ CIA එක තමයි මුලින්ම ඒක
යස් කල තියන මේ එම්කේ අල්ට්‍රා කියන ප්‍රෝග්‍රෑම් එක එතකොට එල්ස්ටි කියන ඩ්‍රග්ජික ලෝකයට හදලා තියෙන්නේ මේ මේ එක්ස්පෙරිමන්ට් එකක කරන්න අවශ්‍ය ඩ්‍රග් එකක් හිටියෙ ඉතින් දැන් අද වෙද්දි ඒක ඒක තියෙන්නේ කමර්ෂල් හෝ එම වෙන යස් එක ඉතින් මේක ඒකත් හොඳ උදාහරණයක් ඉතින් මේ ලෝකේ තියෙන සමහර දේවල් ගොඩක් දේවල් මේ අපි තියෙන ස්ටේට් එකට එන්න කලින් තව ලොකු ස්ටේට්ස් ගොඩක් පහු කරගෙන ඉන්න ස්ටේජස් ගොඩක් පහු කරන් ඇවිල්ලා තියෙනවා. ඒතකොට ඒ පහු කරන් ඇවිල්ලා තියෙන තැන්වල ගොඩක් වෙලාවට තියෙන්නේ මේ දැන් CIA එකුණත් ඒ දේවල් ගන්න ඇමරිකාවේ බලය තියාගන්න ලෝකෙ. ඉතින් මේක අපි හැමදාම දිගටම කියනවා වගේ මේ හැම දෙයකම පිටිපස්සේ තියෙන්නේ බලය කියන දෙයට ඒක රැකගන්න කරන දේවල්. ඒක ලංකාව විතරක් නෙවෙයි ලෝකෙත් එහෙමමයි. මම දාන්න පුළුවන් වුණොත් CIA ඩොකියුමන්ට්ස් වලට යන්න ලින්ක්ස් ටිකක් පල්ලෙහින් ගිහිල්ලා බලන්න මේවා සර්ච් කරලා බලන්න පුළුවන් නම් MK Ultra ප්‍රොජෙක්ට් එක සර්ච් කරලා බලන්න ඉන්ටර්නෙට් එකේ ගොඩක් ඩොකියුමන්ට් ලිස්ට් තියෙනවා කොමා කෝල්ඩ් වෝ එක ඔහොම තමයි දෙවන ලෝක යුද්ධේ අවසන් වෙලා 48න් පස්සේ 1990 අස්මුණමේ 90 වෙනකන් යනවා කෝල් බෝ එක ෆිසිකලි යුද්ධයක් නෙවෙයි නමුත් දෙගොල්ලෝ ඉතාමත් සැකේ ස්පයිස්ලා එහෙන් හිටන් හිටන් ඇමරිකාව සහ රෂියන් ෆෙඩරේෂන් එක අතර සෑහෙන සැකේ මත ගියපු සීතල යුද්ධය කෝල් බෝ එක 90 ගණන් වල 90 මුල 89 කාලේ රෂියන් ෆෙඩරේෂන් එක සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටෙන කම්ම මේ කෝල්ඩ් වෝ එක යනවා. එතනින් පස්සේ තමයි ඉවර වෙන්නේ. හැබැයි ඉතින් අපි හිතලා බැලුවොත් අද වෙනකන් ඒකේ අද වෙද්දී ලොකු වෙනසක් වෙලා නැහැ. කෝල්ඩ් වෝ කියලා කිව්වේ නැති වුණාට ඉතින් ඇමරිකාව, රෂියා, චයිනා මේ දේවල් අදත් යම් විදිහවල සීතල යුද්ධවල ඉන්නවා. අද වෙද්දී ඒක ඉකොනොමි ඉස්සරහට මේක වෙනස් වෙන්න පුළුවන් වෙන මොකකට හරි කොහොම හරි අවුරුදු ගාණක් තිස්සේ මේ පේන හැටියට නම් ලෝකය යම් මොකක් හරි දෙයක් අල්ල ගන්නවා යුද්ධ කරන්න. එහෙම නැත්නම් මේ බලය තියාගන්න මොකක් හරි දෙයක් හොයා ගන්නවා. ඒක වටා රටවල් ගාණක් මිනිස්සු ගොඩක් තව තව වෙන පොඩි පොඩි ප්‍රශ්න අල්ලගෙන ජීවත් වෙනවා. නමුත් ඒ පොඩි පොඩි දේවල් වලට බලපාන ලොකු කාරණාව වෙන එක. අද කතා කරපු පෝල් වෝ ගැන ඒවා අපේ කලින් කතා කරා ජෝන් එෆ් කෙනඩි ඝාතනය වගේ දේවල් ඒත් එක්කම ටිකක් වෙනස් KGB ගැන කතා කරමු. දැන් CIA එක ගැන කතා කරපු නිසා ඊළඟට KGB කියන්නේ රෂියාවල දැන් ඇමරිකාවට CIA නම් රෂියාවට ඒකේ KGB එක තමයි රෂියාව තියෙන්නේ. ඒත් එක්කම ඇමරිකාව අපි වැඩිය දන්නේ නැති CIA ට උඩින් ඉන්න රහස් සේවයක් තියෙනවා. ඒ තමයි NSA එක. අපි ඒ ගැන කතා කරමු ඉස්සරහට. මේ කතා කරපු දේවල් තව කෙනෙක්ට වටිනවා කියලා හිතනවා නම් ෂෙයා කරන්න, subscribe කරන්න channel එක. ඉස්සරහට තව මේ වගේ දේවල් දිගටම අපි කතා කරමු. අපි වැඩි කතාවට එන්නේ නැති කියලා.